සිදුවත් කොමනු ලොම්බිණියෙහි උපත ලද සම්බුදු පදවි ලැබ දසමර සෙනඟ පිඳ වදහල දහම් කඳ සිහිකර මෙහිර පිඳ නමදිමු බැති සිතින් ඉලමල් දෙනේ විහිදෙහිඳ අද ඉලමල් දෙනේ රජමහා විහාරස්ථානයේ වදතවාර කරන්න දහස් සංඛ්‍යාත පිරිස අලුයම් කාලයේ සිට උතු ප්‍රසත්පුර පසළොස්වක පොහේ දවසේ පැමිණෙනවා මේ පොත පොඩ බෙදා අතිවිශාල පිරිසක් පැමිණි පිට සිටිනවා ඉතාමත් ගෞරවයෙන් ඔබ මේ පින්සාර පිළිබිඹේ ඉඳලා අපි පිළිගන්නවා අද දවසේ මේ පුතුම් පිළිබිඹට පැමිණලා වන්දනා මාන කරන්න බලාපොරොත්තු වෙන පැමිණෙන ඔබ හැම දිනාටම එළමල් දෙවිය රජමහා විහාරස්ථ පරිශ්‍රයේ මේ රජුරු පණ්ඩාර දීපාඨේ පිළිඳල රජුරු පණ්ඩාර දෙවියන්ගේ අනුමසින් සෙතක් ආශිර්වාදයක් වෙන්න ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේ අපි සිහිපත් කරනවා නිලබන්දනේ රාජමහා විහාරාදී ප්‍රතිපාරකාර තැන්පත් ශාස්ත්‍රවේදී පණ්ඩිතය ගොම්පත්තල ලංකානන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ අනුශාසනා පරිදි ශාන්ත ජයවීර මහතා ප්‍රමුඛ පිරිස මේ කටයුතු සංවිධානය කරමින් සිටිනවා. ඒ වගේම විශාල පිරිසක් පැමිණෙනවා මේ හැම දිනකටම පහසුකම් සලසන ප්‍රදේශයේ ආයතන විතුරුවේ ආදරණීය තරුණ ප්‍රජාව අපි සබඳෙන් අත්වැරගෙන සිටිනවා. ඉතින් අද දවසේ මේ උතුම් පින්බිමට පැමිණලා සිට දයාබර පින්සාර ඔබට අපි කවියෙන් දෙදෙන වෙන්න ආශිර්වාද එකතු කරමින් සිටිනවා. අපි දන්නවා බුද්ධ වර්ෂ 415 වැන්නේදී සතාපිස්ස රජතුමා විසින් ප්‍රතික්ෂත් කරපු දුටුගැමුණු රජතුමාගේ සහෝදර වෙනක්ෂ අස්වද්දපු ඒ වගේම ශ්‍රද්ධාවන්තික නිසා ශ්‍රද්ධාතිස්ස නම් වූ පසුව සතාපිස්ස විසින් අපි සිහිපත් කරන සතාපිස්ස කුමාරයා රජතුමා විසින් මෙහි ලෙන් විහාරයේ කරවලා තිබෙන බව සඳහන් වෙනවා බුද්ධ වර්ෂ 415 වැන්නේදී පමණයි. ඉතින් මේ වෙලාවේ අතීතයේ වන් අතීතයක මේ ප්‍රදේශයේද එම රජ කණ්ඩායම පැමිණෙන අවස්ථාවේ උන්ගේ දූතයින් පැමිණෙන අවස්ථාවේදී මේ එක්තරා අද්භූත පුද්ගලයෙක් මුණ ගැසී තිබෙනවා. මේ පුරවරය රකින්න පුරවරයට අතිග්‍රවිත මේ පුරවරය රැකබලා ගන්න කෙනා තමා බව එහිදී ඔහු සඳහන් කරලා තිබෙනවා. ඒ අංකවරෙක්වත් නොවේ රජුරු බණ්ඩාර දෙවියන් මනුෂ්‍ය වෙස්යෙන් පෙනී සිටි අවස්ථාවක් හැටියටයි සඳහන් වන්නේ ඉතිහාසයේ. විතක අනුරාධපුර යෝගේ දක්වා ඉතිහාසයේ දිවයන් ඒ වගේම ලෙන් විහාරයේ සිතුවම් කලාව දිහා බැලුවට පස්සේ මහනුවර යුගයට නැගම් කියන සිතුවම් කලාවක් දකින්න තියෙන පටානම් කොටා ඇති ඒ වගේම දඹුලු ගල්ලෙනේ විහාරයේ දඹුලු විහාරයේ නොසිඳෙන දිය බුබුල අපිට මතකයට නැගෙන එළමල් දෙනිය රජමහා විහාරස්ථානය එවන්ම ඓතිහාසික පින්බිමක් වගේම ඒ වගේ සිතාගන්නට බැරි කාරණා සිද්ධ වූ ස්ථානයක්. ඒ වගේම සබාධමේ අපූර්ව නිර්මාණයක් හැටියට හඳුන්වන්න පුළුවන්. හරියට ජීවිතයත් අපේ එළමල් දෙනිය පන්සල වගේ කියලා මම විදෙක සදහන් කරන්නේ නිසා විදෙක බැසීම් පඩිපෙල් බැසගෙන යන්න ඕනේ. සීත ගඟුල තරණය කරන්නට පුළුවන්. ඊට පස්සේ කඳු නැගගෙන ගිහිල්ලා පඩිපෙල් නැගගෙන ගිහිල්ලා අවසානයේ හරියට ජීවිතේ නිමාව දෙවටින් සනසීම ලබනවා වගේ හැඟීමකින් උතුම් බුදු පියාණන් වහන්සේගේ රුව බලාගෙන අපට වන්දනා කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ ඓතිහාසික පින්බිමේ ලමදෙනිය රාජමහා විහාරස්ථානයේ අද අපි රැඳී සිටින්නේ අද දවසේ විශේෂ දවසක් අපි දන්නවා බුද්ධෝත්පත්තිය එහෙම නැත්නම් සිද්ධාර්ථ ආනන්දගේ ඉපදීමෙන් 2648 වන වෙසක්පුර පසළොස්වක පොහේ දවස අද බුදු වීමෙන් 2613 වන පිරිනිවීමෙන් 2568 වන වෙන හැටියට සිහිපත් කරන්න පුළුවන්. ඉතින් අද දවසේ ලමදෙනිය රජමහා විහාරස්ථානයේ ඉඳලා රටම ගන්න ආදරණීය කිවිවරයෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාවෙ එළමදෙනිය බුදුබිම වන්දනා කරන්න පැමිණි ඔබ හැම දිනාටම රජුරු පණ්ඩාර දෙවියන්ගේ අනුහසින් ආශිර්වාද වේවා කියලා ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ආරාධනා කරනවා දෑරංගල වසන්ත රණබීර ආරච්චි ආදරණීය කිවිඳුන්ගේ කවි හඬින් වැරඳු කඩින් එළමදෙනිය පුරවදී සිට ඔබට ආමන්ත්‍රණය කරන්න. Wow.
සමින්දු බලායන්න අඩවිය සුරකින දෙවියෝ සිටිනවා සමට සෙතක් වෙන්න හොඳට හොඳයි ඔව් නරකට නම් බැහැ බේරිලා යන්න ගතපරු පුත බිම ඌරු මුන්තට දෙවියන් වැට ඉන්න පනස් තුනක් ඇත කෝවිල් දකුණේ දෙවියන් වැට ඉන්න දෙවියන් වැඩ ඉන්න පරපා මුල්ලේ කෝවිල වෙත ඇත දෙවියන් වැඩ ඉන්න මේලෙස දකුණේ දෙවියන් වෙනුවෙන් කෝවිල් ඉදු වෙනවා පුරුවන් කන්ද ගැන මගේ මතකයටත් මෙහි දීසිගෙනවා වසරක් පාසා දෙවියන් වෙනුවෙන් පින්කම් සිදු වෙනවා ගතපරු දෙවියන් සුරකින අඩවිය මෙය බව පවසනවා දකුණට ආවේ රට රැක ගන්නට සවියක් ගෙන යන්න එහි ආකා කල සත්දා තිස්ස නිරිඳුන් නවතිනවා සීතල ගඟුලක ඔහු බැස දියනා ඉහළට පිවිසෙනවා අරමක් නිදි වෙනවා ගල්ලෙන ආරා පිළිම නෙලනවා දේවාලය සදලා දහස් ගණන් ඇත බොදු පින්වතුනේ පඩි තෙල් නිදි කරලා හොඳට හොඳයි ඔව් කිව්වොත් යම් එලෙස ඉටු වෙනවා මගේ ඉටු දෙවියන් වාගේ අදටත් දෙවියන් නමදිනවා සතුටු සිතින් ඔබ හට මේ එන්නට පරයුමගෙන දෙනවා තුන්දොර සංවර කරගෙන පන්සල් ගියොතින් සරදෙනවා වසරගනන් මා පින්කම් මරමේ බැතියෙන් සීවෙනවා මෙහි පැමිණෙන සමටම අද දන්සල් අද දින තිදුවෙනවා මේලෙස එල මල් දෙනි අර මේ සිට නැවතත් හමුවන්න මෙහි ආගිය ඔබ සියලු දෙනාටම දෙවියෝ පිහිට වෙන්න කිසියම් මොහොතක ඔබට ඵලදායක වන වීඩියෝ වැඩසටහන් බලන්න තුන්කල් YouTube නාලිකාව හා එකතු වන්න තුන්කල් YouTube subscribe කරන්න
බෙල් අයිකනය ටච් කර වීඩියෝ මිතුරන් අතරේ බෙදා හරින්න. තුන්කල්හිම අපි ඔබට ආදරෙයි.